කොහොමද අදයි බලලා දන්නේ The Walking Dead Dead City Part 2 Part 1 එක බලපු නැති අය පහල link එක තියෙනවා බලලා එන්න මේක තමයි Walking Dead කතා මාලාවේ අලුත්ම series එක Dead City ඔයගලන මතක නම් ওই නීගනුයි තැනකට යනවා එතන වයසක ගෑනු කෙනෙක් ඉඳලා ඒගොල්ලන්ගේ ගිනි කූර නිවනවා කොහොම හරි පොඩ්ඩක් මේගොල්ලන්ට වැඩේ තේරෙද්දී ගෑනු කෙනා මේගොල්ලන්ගේ බෑග් එක අරන් පැනලා ගිහිල්ලා මේගොල්ලෝ පස්සෙන් එලවන්න ගන්නවා අර zombie ටිකක් දොර කඩාගෙන මෙතෙන්ට එනවා මේ වෙලාවේ අර ගෑනු කෙනා උඩර නැගගෙන යද්දී මේගොල්ලොත් හිමින් හිමින් පස්සෙන් යනවා නිගන් කියනවා අපිට ඔයාගේ පස්සෙන් එන්න තියන්න එපා අපේ බෑග් එක දෙන්න කියලා මේ ගෑනු කෙනා උඩටම යනවා මේ දෙන්නත් පස්සෙන් යනවා මේ ගෑනු කෙනා කරන්නේ උඩර නැගලා එතන තියෙන කේබල් එකකින් එහා පැත්තට ලෙස්සල යනවා ඊට පස්සේ ඒ ආධාර කෙවනවා නීගල්ලට ආපහු එන්න එයා මේගොල්ලන්ව එක්කන් යන්න වගේ හදන්නේ කොහොම කොහම හරි අපිට තේරෙන්නේ අපේ මැගී බයයි වගේ ගොඩක් උස තැන්වලට එයාගේ හැසිරෙන විදියෙන් නීගල් මුලින්ම ගිහිල්ලා මැගීට එවනවා යන එක මැගිත් ගිහිල්ලා අන්තිම මොහොතේ නවතින ඔයා වේගෙන් යන්නේ නැති නිසා කොහොම කොහම හරි යාට පුළුවන් වෙනවා උඩර නැග ගන්න අතරතුර පහලින් ඇහෙනවා මියුසික් එකකුත් ඊළඟට අපිට පෙන්වන්නේ මැගීලා ආය හදාගෙන යන හිල් ටොප් එක මෙතෙන්ට අර නීගල් එක හිටපු ගෑනු ළමයාව ගෙනල්ලා තියෙනවා මේ වෙලාවේ මෙතන ක්ලාස් රූම් එකක් තියෙනවා මේ ගෑනු ළමයා අරන් ගිහිල්ලා අඳුනලා දෙනවා එතන ඉන්න ටීචර් කෙනෙක් මේ ඉන්නේ ජීනි එයා ඕෂන් සයිඩ් එකේ ඉඳලා ආපු කෙනෙක් කියලා ඒ කියන්නේ නීග නෝෂන් සයිඩ් එකේ ගෑනු ළමෙක් තම ආර බේරගෙන බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒක මේ ඉස්කෝලේ උගන්වන දේවල් අනුව අපිට තේරෙන්නේ කන්න පුළුවන් ආහාර, ගස් මොනාද, ඒ වගේ එක එක ටැක්ටික්ස් තමයි උගන්වන්නේ මේ සමාජයට හරියන විදිහට දැන් තියෙන තත්ත්වයට හරියන විදිහට කියලා. මේ අතරතුර නීගණුයි මැගී ගිහිල්ලා අර ගෑනු කෙනා ඉන්න තැනට යනවා. එයා කතා කරන්නේ හීබ්‍රු භාෂාවෙන්. කොහොම හරි එයාලගේ තියෙන කැම ටිකක් නීගණ්ඩ දීලා නීගල්ලාගේ කැම ටිකක් එයා ගන්නවා. එලා නීගණ් අහනවා මේ ගෑනු කෙනාගෙන් අර දුම පේන බිල්ඩින් එක ළඟට අපිව අරන් යන්න පුළුවන්ද කියලා. එයා නිකන් හීබ්‍රු භාෂාවෙන් කියන්නේ මේ පැත්තට යන්න එපා වගේ අදහසක්. ඊපස්සේ ගෑනු කෙනා මේ දෙන්නට එන්න කියලා කියනවා මේගොල්ලෝ එයා පස්සේ යනවා. මේ අතරද අපිට පේනවා මාෂල් ඉන්නවා අර ඇඳුම් කඩේ ඇතුලේ zombie ලත් ඉන්නවා එයා හැංගිලා ඉන්නේ. ඒ වෙලාවෙත් මාෂල් බලනවා යාර කලින් බලපු ඇඩ්‍රස් එක තියෙන කොළේ දිහා. කොහොම කොහමරි මේ ගෑනු කෙනා එක්ක යන නීගණ්වයි මැගීවයි තව කට්ටියක් ඉන්න තැනට ඒගොල්ලෝ මේගොල්ලන්ට තුවක්කු දික් කරගෙන කවුද උඹලා කියලා අහනවා. කොහොම හරි මේගොල්ලෝ මේ කට්ටිය යන දිහා ගැන කිව්වට ඒගොල්ලෝ කියන්නේ කැනඩා පැත්තට යනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. අර හීබ්‍රු කතා කරන ගෑනු කෙනා කියන දේ මේ කට්ටිය අහන්නේ නැහැ. ඒගොල්ලන්ගේ බෑග් ගන්නම නම් ගන්නවා. දැන් නීගල්ලා මැගීලා නිරායුදයි. නීගල්ලා මැගීවයි අර යනවා ඒගොල්ලන්ගේ බෑග් දෙනවා ලූත කියලා කෙනෙක්ට පරීක්ෂා කරලා බලන්න කියලා. ඒගොල්ලෝ මෙයා ළඟ තියෙන්නේ ඇන විදින තුවක්කු වගේ වා වෙන ලොකු අවි ආයුධ නැහැ වගේ තමයි දැනට අපිට පේන්නේ. නීගල්ලා මැගීවයි හිර කරනවා ටොයිලට් එකක. මේ අතරතුර අපිට පෙන්නනවා ආපහු හිල් ටොප් වල අර ගෑනුලම ඉන්නවා යා නීගන්ගේ ෂර්ට් එකක් තියාගෙන ඒක තුරුල් කරන් ඉන්නේ. මේ ගෑනුලම ඇතිලා තියෙන්නේ මැගීගේ පුතා හිටපු රූම් එකේ. අපිට පේනවා අතීත කතාවක්. මැගී යාගේ පුතාට කියනවා ඒ වෙපන් ට්‍රේනින්ග් එක මිස් කරේ කියලා. එයා තුන් පාරක් වෙපන් ට්‍රේනින්ග් වලට යන්න නැතුව ඇවිල්ලා මැගී කියනවා ඒක ගොඩක් වැදගත් කියලා. පුතා එච්චර කියන දේ අහන පොරක් නෙවෙයි වගේ තමයි අපිට පේන්නේ. හර්ෂල් අම්මට එච්චර කී කරු නැහැ වගේ, ඒ වගේ මෙයා චිත්‍ර අඳින්න කැමති වගේ අපිට තේරෙන්නේ මේ යුද්ධ කරන ඒවට කැමති නැහැ වගේ. මැගී නීගණුයි කතා කරගෙන ඉන්නවා දැන් මොකද කරන්න කියලා ඒ වගේ මේ දෙන වාද කරනවා මෙතෙන්ට එන්න උන හේතුව ගැන. කොමන නීගන් කියන්නේ මෙතන මිනිස්සු ඉන්නවා, මේගොල්ලන්ගෙන් ইনফෝමේෂන් ගන්න පුළුවන්, මේගොල්ලෝ අපිට වැදගත් වෙයි කියලා. මේ වෙලාවේ නීගන් කියනවා මේගොල්ලෝ හොයාගෙන යන හර්ෂල්ව අරන් ගිය කොයිට් කියන පුද්ගලයා ගැන. එයා කියනවා නීගන් කියනවා මම රාක්ෂයෙක් වගේ හැසිරෙන්නේ මගේ මිනිස්සුන්ට කරදරයක් වෙන වෙලාවට සහ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න ඕන වෙලාවට විතරයි. හැබැයි ක්‍රොයිට් කියන්නේ වෙනම අමුතු ජාතිය රාක්ෂයෙක් කියලා. ඒ වගේ මේ වෙලාවේ තේරුම් ගන්නවා ක්‍රොයිට් කියන්නේ නීගන්ගේ කණ්ඩායම හිටපු මිනිස්සුන්ට වද දීලා උත්තර ගන්න මිනිස්සයා කියලා. ඒකම පරණ කතන්දරයක් කියනවා කිංඩම් එකේ ඔත්තුකාර කාන්තාවක් අල්ලගත්තු එකක් ගැන නීගන් එයාට යන්න කියලා කියද්දි ක්‍රොයිට් එයාට වද දුන්න කතාවක්. ඒ වගේම එයා කියනවා මේ වද දුන්න කාන්තාව ලොකු එකෙක් නෙමේ පොඩි ළමයෙක් කියලා. එහින්දා නීගන්ට ගොඩක් දුකයි මේ කතන්දරේ කියද්දිත් ක්‍රොයිට් කියන්නේ එච්චර හොඳ මිනිස්සෙක් නෙමේ ලොකු තිරසනෙක් වගේ තමයි නීගන්ගේ හැඟීම් වලින් මූණෙන් අපිට තේරෙන්නේ. ඒ වෙලාවේ නීගන් කියනවා ඊට පස්සේ මට තේරුණා මේ අපිස්සු වැඩිච්ච බල්ලෙක් වගේ ආව නවත්තන්න ඕනේ කියලා එයාට දැනුණා කියලා. කොහොම හරි එක වෙඩිල්ලයි මෙයාට තියන්න හම්බෙලා තියෙන්නේ. එයාගේ කන තමයි තුවාල වෙලා තියෙන්නේ. නීගන්ට යාට වෙඩි දියා ගන්න බැරි වෙලා යා පැනලා ගිහිල්ලා. එදා ඉඳලා මට යාගෙන ආරංචියක් ලැබුණ නෑ. හැබැයි ඔයා තමයි එයාගේ නම ආයේ මට කියලා එයා ඉන්නවා කියලා කිව්වේ කියලා. කොහොම හරි මේ වෙලාවේ මැගී අහනවා එහෙනම් එයාට උඹව මරන්න ඕනේ නේද කියලා නීගන්ගේ. නීගන් කියනවා අනිවාර්යයෙන්ම කියලා. මේ අතරතුර අපිට පේනවා මාෂල් ඇවිදගෙන ගිහිල්ලා අපාර්ට්මන්ට් එකක් ඇතුළට එනවා. අපිට පේන්නේ ආර කියපු ඇඩ්‍රස් එක හොයාගෙන එනවා වගේ. එයා දොරක් කඩාගෙන ඇතුළට යනවා. එයා ඇතුළට ගිහිල්ලා ගේ පරීක්ෂා කරනවා ඇවිදිනවා. එයා කබඩ් එකක් බලලා ගන් එකක් තියෙන බොක්ස් එකක් හොයාගන්නවා. හැබැයි ගන් එක නැහැ. එයා දකිනවා කවුරු හරි වෙඩි තියාගෙන වැටිලා ඉන්නවා වගේ කියලා. එයා ගිහිල්ලා සෙරුවේ රෙද්දකින් අහලා එතන බිම තියෙන ගන් එක අරන් පිටත් වෙන්න ගන්නවා. හැබැයි ඉස්සරහට යද්දී අර දොර කඩාගෙන ආපු තැනින් zombie ඇතුළට එන්න හදනවා. එයා ජනේලයක් අරගෙන emergency exit එක පැත්තෙන් බිමට බහිනවා. එයා ඇවිදගෙන යද්දී හවු වෙනවා උගුලකට. එයා එතන හිර වෙනවා.
කොමුකමාරි මේ වෙලාවේ නීගනුයි මැගී එළියට ගන්න ඒගොල්ලෝ හිර කරලා තින තැනින් කට්ටිය කලබලේ කොහෙද හරි යන්න ලෑස්ති වෙනවා වගේ. කවුරු හරි බොරාසි කියලා කට්ටියක් ඒගොල්ලෝ හොයාගෙන කියලා තමයි මේ වෙලාවේ ඒගොල්ලෝ කියන්නේ. නීගන් කියනවා අපි දන්නේ නැහැ කවුද බොරාසි කියන්නේ. ඒ වගේම අපි ඒගොල්ලොන්ගේ අය නෙවෙයි කියලා. මේ වෙලාවේ නීගන් මේ ඉන්න පුද්ගලයා වල්ලන් කියනවා උඹලා අපිව විශ්වාස කරන්න ඕනේ මට උඹව මරන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ අතහැරලා දාලා අපි මෙතන ඉන්නේ උදව්වට අපිටත් මොකක් හරි උදව්වක් ඕන නම් කියන්න කියලා. ඊපස්සේ මේගොල්ලන්ගේ බෑග් ආයුධ ආපහු දීලා පිටත් වෙන්න පටන් ගන්නවා මේ කට්ටිය නීගණුයි මැගී ඒගොල්ලෝ එක්ක යනවා. මෙලම මෙතෙන් දෙනවා හෙල්මට් දාගත්තු ආයුධ අරගත්තු කට්ටියක් නීගණුයි මැගී හැංගෙනවා. කට්ටිය ගියාට පස්සේ මැගී නීගණුයි අනිත් පැත්තට එද්දී මේ හිටපු මිනිස්සු මරලා දාලා වගේ එක එක දේවල් වලින් යනලා. ඒ වගේම ලූතර සටන් කරනවා මේ හෙල්මට් එකක් දාපු කට්ටියක් එක්ක තව ගැනලා මේක ඇවිල්ලා ලූතව බේර ගන්නවා. මැගී නීගණුයි මොකද්ද මේ වෙන්නේ කියලා බලනවා. කොම කොමරි මැගී නීගණුයි දැන් මේගොල්ලොත් එක්ක සටනට සෙට් වෙලා. මේගොල්ලෝ යනවා තවත් ඒ කට්ටිය එනවා ඉක්මනට මෙතනින් යමු කියලා. මේගොල්ලන්ට ඇටැක් කරන්න ආපු කට්ටියගේ එක්කෙනෙක් අර නීගණලාව එක්කන් ආපු ගෑනු කෙනාව අල්ල ගන්නවා. මේ අල්ල ගන්න ආපු කට්ටිය හෙල්මට් දාගෙන හිටපු කට්ටියගේ මේ එක්කෙනා කියනවා අමුතු එකක් ඩොමාසොමෝ මොකක්ද අමුතු වචන ටිකක්. ඊට පස්සේ මේ ගෑනු කෙනාට ඇනලා යා පැනලා යන්න හදනවා. නීගන් මේ පැනලා යන මිනිස්සයව අල්ලලා හෙල්මට් එක ගලවලා කෙලින් කර ගන්නවා. හැබැයි අර නීගන්ලා බේරගත්තු ගෑනු කෙනාගේ කතාව ඉවරයි වගේ. නීගන් මැගීටයි කට්ටියට කියනවා යන්න මම මේක බලා ගන්නම් කියලා. එයා අල්ලගත්තු කෙනා වරන් වෙන පැත්තකට යනවා. කොමාරි නීගන් යනවා අර බිල්ඩින් එක ඇතුළට. ඒ වෙලාවේ මේගොල්ලෝ තවත් කණ්ඩායමේ කට්ටිය එනවා. දැන් නීගන් කරන්නේ මේ අල්ලංගියේ කව බිත්තිය ගහලා වීදුර වල ගහලා එයාගේ බෙල්ල කපලා දාලා මේගොල්ලන්ට තර්ජනය කරන ආයෙ උඹලා දැක්කොත් උඹලටත් වෙන්නේ මේකම තමයි කියලා. ඊට පස්සේ මේ මරපු මිනිස්සයා බිමට දානවා. අර කට්ටිය බය වෙලා දුහනවා. මේ හැම එකක්ම මැගී පිටිපස්සට ඇවිල්ලා බලාගෙන ඉන්නේ. මැගී මේ වෙලාවේ මේක දැකලා ටිකක් පුදුමත් බයත් වෙනවා. නීගන් කියනවා අපිට දැන් යන්න පුළුවන් කියලා. නීගන් පාවිච්චි කරන්න ඉස්සර පාවිච්චි කරා වගේ බය කියන සංකල්පය අවශ්‍ය වෙලාවට මිනිස්සු බය කරන්න. මෙහෙම තමයි ඕගොල්ලන්ට මතක නම් ග්ලෙන්ට කරේ ඒ වගේම ඒබ්‍රහම්ට කරේ අපේ රික්ලගේ කණ්ඩායම බය කරගන්න බැරි රික්ලව ගොඩක් කල් බය කරගන්න බැරි වුණා කියලා ඕගොල්ලෝ දන්නවා. අතරතුර නීගන් එක්ක හිටපු අර පුංචි ගෑනුලා මෙයා හිල්ටොප් වලින් මෙයාගේ බෑග් එකයි කෑමයි අරන් පැනලා යන්න වගේ හදන්නේ. එමෙිට එළියට යන්න තැන හිටපු ගාඩ්ඩෝ ඩිස්ට්‍රැක්ට් කරලා ආය එතනින් එළියට වයින්නවා. නීගණුයි මැගී අනිත් කට්ටිය එක්ක එක තැනකට වෙලා හැංගිලා ඉන්නවා. මේගොල්ලෝ කතාවක් බහක් නැහැ. ඒ වගේම අර ගෑනු කෙනා මැරුණ එක ගැන කට්ටියටම දුකයි. කොමකමාරි මේ වෙලාවේ මේගොල්ලෝ කතා කරන්න ගන්නවා. නීගල්ලාට ස්තුති කරනවා ඒගොල්ලෝ කරපු උදව්වට. ඒ වගේම එයා කියනවා තවත් මිනිස්සු ගොඩක් ඉන්නවා කියලා මං කලින් බොරු කිව්වේ. මේ ඉන්නේ අපේ කට්ටිය. මේක තමයි අපේ ෆැමිලි එක කියලා. ඒ කියන්නේ මේ තවත් සර්වයිවිං ගෲප් එකක් අපේ රික්ලගේ කණ්ඩායමේ දවස්වල හිටියා වගේ. ඉතින් මේගොල්ලෝ කියනවා අපි කැමති ඔයගලන්ට උදව් කරන්න. හැබැයි අපේ සප්ලයිස් ටික ඔක්කොම ආපු කට්ටිය අරන් ගිහිල්ලා කියලා. ඉතින් මේගොල්ලෝ කියනවා ඔයගලන්ට යන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ආපු බෝට්ටුවත් මේගොල්ලෝ විනාශ කරලා ඇති. ඒ වගේම ඔය ආපු බුරාසි කියන කණ්ඩායම වැඩ කරන්නේ සයිකෝ මනුස්සයෙක්ට. එයා කාටවත් පිටට යන්න දෙන්නේ නැහැ. මිනිස් හැමෝම මරනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ වෙලාවේ මැගී අහනවා ක්‍රෑඩ්ද කියලා. ඒ වගේම මේ වෙලාවේ මැගී කියනවා මං කලින් කිව්වේ කැනඩාවට යන කතාව බොරුවක්. මම එයාව අල්ලගන්න තමයි මෙහෙට ආවේ කියලා. මැගී කියනවා එයා මගේ පුතාව අරන් ගියා කියලා. කට්ටිය අහන්නේ ඔයාට ඒ සයිකෝ අල්ලගන්නද ඕනේ කියලා. ඒකම මේ වෙලාවේ මේගොල්ලෝ කියනවා ඒකට අපිටත් ඕනනම් උදව් කරන්න පුළුවන් කියලා. මැරෙන්න ඕනනම් අපිත් එනවා කියලා තමයි කියන්නේ. මේගොල්ලන්ට ටීම් එකක් ඉන්නවා හදාගන්න, වැඩේට බහින්න, යුද්ධ කරන්න. නීගණුයි මැගී විතරක් නෙවෙයි. මේ අතරතුර මාෂල් හිරවල ඉන්න තැනින් පැනගන්න උත්සාහ කරාට පැනගන්න බෑ. දැන් පහල ඉන්නවා zombiලා. එයා පයින්කම් බලාගෙන. මෙලම මෙතෙන් දෙනවා අර හොල්මඩ් දාගත්තු කණ්ඩායමේ කට්ටියක් ඇවිල්ලා මේ zombi ටික මරනවා. ඒ කට්ටිය කතා කරන්නේ ක්‍රොයේෂියන් භාෂාවෙන්. කොහොම හරි අරයව ලෙහලා බිමට ගන්නවා මාෂල්. මේ ඇවිල්ලා ඉන්නේ ක්‍රොයට්ම තමයි ලොක්කා. එයා ඇවිල්ලා හෙල්මට් එක ගලවලා කියනවා බය වෙන්න එපා, ඔයා ආරක්ෂිතයි කියලා. ඊට පස්සේ ගෝලිය දෙන්නෙක් ඇවිල්ලා මාෂල්ව අරගෙන යනවා. මෙතනින් දෙවැනි එපිසෝඩ් එක ඉවරනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මේගොල්ලෝ අර කණ්ඩායමත් එක්ක ගිහිල්ලා ක්‍රොයිඩ්ගේ කණ්ඩායම එක්ක මොන වගේ සටනක් දෙයිද හර්ෂල්ව බේරගන්න කියලා. ගින්නනම් මේ හෝම් ටෙලිවිෂන් සිංහල YouTube channel එක වැඩේ හොඳනම් දිගටම එකතු වෙලා ඉන්න.